මොඩලින් කියන ක්ෂේත්‍රයේ දැන්ගත්වත් කට්ටිය දන්නේ ඉගෙනීමකින් තොරව කෙරෙන දෙයක් කියන එක. නමුත් හොඳටම මතක තියාගන්න ඕන මොඩලින් කියන්නේ ඉගෙනීමකින් කෙරෙන්න ඕන දෙයක්. මේකට ගොඩාක් ඒ කියන්නේ මොඩලින් ඇවිදින මොඩලින් ක්ෂේත්‍රය තුළ ඇවිදින හැටි, තැනකට ගිහිල්ලා කතා කරන හැටි, සමාජයකට මුහුණ දෙන හැටි, ඒ හැම දෙයක්ම මොඩලින් තුළින් ඉගෙන ගන්න ඕන. මොඩලින් කියන්නේ ඇත්තටම පිරිහීමට ලක්විය යුතු දෙයක් නෙමෙයි. මොඩලින් කියන්නේ රටේ ඉහළ තැනක තියෙන්න ඕන දෙයක්. අනිත් රටවල් වල ගත්තොත් මොඩලර්ස්ලා තමයි යම් රටේ නමක් ගෙනියපු කට්ටිය ඉන්නවා. ඉතින් ලංකාව ගත්තත් අද වෙද්දි ඒ දේ නැහැ. පරණ මොඩලර්ස්ලා ඇත්තටම ඒගොල්ලොන් ගොඩක් හිතින් වැටිලා පැත්තකට වෙලා ඉන්නවා. ඉතින් නමුත් ඒ දේ දැන් අලුතෙන් එන පරපුර නැති කරන්න ඕන. මේ දැන් යන ක්‍රමේ වෙනස් කරන්න නම් මොඩලින් ඇකඩමි එකක් හරහා මේ අලුතෙන් නිරූපණ ක්ෂේත්‍රයට එන කට්ටිය ඉගෙනීමකින් යුක්තව එන්න ඕන. ඉතින් මේකට තමයි LIMF කියන ඇකඩමි එකෙන් කරන්න යන්නේ. මම කරන්නේ සෝෂල් ඩාන්සින් කියන පැත්ත. සෝෂල් ඩාන්සින් ඇක්ටින් එතන මොඩලින් ඒ කියන්නේ රෑම් කරන විදිහ, ෆොටෝෂූට් වලට මුහුණ දෙන ආකාරය, ඊට අමතරව තව ගොඩාක් ඒ විදිහ දේවල් තියෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම ඉගෙනීමකින් යුක්තව ඉදිරියට එනවා නම් මොඩලින් කියන්නේ මොකද්ද කියන එක හරියට අලුතෙන් එන කෙනෙක්, ඒ වගේම බලන කෙනෙක්, නරඹන කෙනෙක්, ප්‍රේක්ෂකයෙක් මොකද්ද මොඩලින් කියන එක ලස්සන හැම බලන්න පුරුදු වෙනවා. ඉතින් මම කියන්නේ හොඳ ඒ කියන්නේ LIMF වගේ ඇකඩමි එකක් හරහා නවකයෙක් එනවා නම් ගොඩක් මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන්. ඒ වගේම වැටිච්ච තැන ආපහු ගොඩනගන්න පුළුවන්. දැන් තියෙන තත්ත්වෙත් එක්ක ගොඩාක් කට්ටිය ලස්සන තුලින් විතරක් ඉදිරියට එන්න බලනවා. නමුත් ටැලන්ට් එක කියන එක හදාගෙන ඉදිරියට එනවා නම් කාටවත් ඒ ගමන නවත්තන්න බෑ. ඒ වගේම ලෝකෙට යන්න පුළුවන්. අපි ලස්සනෙන් විතරක් આવත් අපිට ලෝකෙට යන්න බෑ. ලෝකෙත් එක්ක ගිහිල්ලා අපිට ජාත්‍යන්තරෙත් එක්ක තරඟ කරන්න බෑ. නමුත් තමන්ගේ ඇතුලේ තියෙන ඒ ටැලන්ට් එක ගොඩනගාගෙන ඉදිරියට આવොත් අපිට අනිවාර්යෙන් ජාත්‍යන්තරෙත් එක්ක තර්ක කරන්න උනත් යන්න පුළුවන්. LIMF කියන මේ ඇකඩමි එකෙන් කරන්නේ මේ සබ්ජෙක්ට්ස් 10ක්. 10ක් ඕගලන්ට ඉගෙන ගන්න පුළුවන්. එකතු වෙන්න අපිත් එක්ක අනිවාර්යෙන් ඔබට ඉදිරියට ගමනක් යන්න පුළුවන්. Thank you.